ධර්මසේන හොරකලා බංග්ලාදේශ රූපවාහිනී නාලිකාවක් නැගෙන චෝදනාව. කොමන්වෙල්ත් ගේම්ස් 2020 තරගාවලියට ලංකාව නැත්තේ ඇයි? විස්ඩන් ටීම් එකට කෝලි නැතුව දිමුත් ආවේ කොහොමද? කතා කරමු ආස්ක් විදු එපිසෝඩ් 8 තුලින්. ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගාවලියෙන් පස්සේ බොහෝ දිනකට ප්‍රශ්න කිහිපයක් මතුවලා තිබුණා. එදින් මේ ප්‍රශ්න වලට පිළිතුරු අරගෙන තමයි අද දවසේ ආස්ක් විදු එපිසෝඩ් එකෙන් ඔබ හමුවට එන්නේ. පළමුවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ පල්ලකැලේ තනතිරුව පිළිබඳව. පල්ලකැලේ තනතිරුව ගැන අපි පළවෙනි තරගයේ පසුදැක්මේදී සඳහන් කළා මේක ටෙස්ට් තරගයක් පැවැත්වීමට සුදුසු තනතිරුවක් නෙවෙයි ICC අවධානය මේ පිළිබඳව යොමු වෙයි කියලා. එදින් ICC විසින් ඩිමෙරිට් පොයින්ට් එකක් එහෙමත් නැත්නම් අවගුණ ලකුණක් පල්ලකැලේ ක්‍රීඩාංගණයට ලබා දීලා තිනවා. මේ ලකුණු ලබා දෙන්නේ තරඟ තීරකවරයා විසින් ක්‍රීඩාංගණයේ තනතිරුව පිළිබඳව ලබා දෙන රේටින් එක අනුව. ටෙස්ට් තරඟයක් දින 5ක කාලයක් ක්‍රීඩා කරලත් හරියාකාරී විසඳුමක් කරා යන්න හැකියාවක් නැත්නම් මේ වගේම ටෙස්ට් තරඟයක් දින 2ක් වගේ කෙටි කාලයකදී අවසන් වෙනවා නම් ඒ කියන්නේ පන්දු යවන්නන්ට හරි පිතිකරුවන්ට හරි ඉතාමත්ම වැඩි වාසි තියෙන තනතිරුවක් නම් ඒක ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් විදියටයි සැලකෙන්නේ. එතින් තරඟ තීරකවරයා විදියට කටයුතු කළේ රංජන් මඩුගල්ලේ මහතා. ඔහු ලබා දීලා තිබිච්ච රේටින් එක තමයි පල්ලකැලේ තනතිරුවට බිලෝ ඇවරේජ් කියන රේටින් එක. ඉතින් මේ රේටින් එකට ඩිමෙරිට් පොයින්ට් එකක් හිමි වෙනවා. මීට අමතරව ලබා දෙන්න පුළුවන් අන්ෆිට් එහෙමත් නැත්නම් පුවර් කියන රේටින්ස් දෙක. අන්ෆිට් රේටින් එකට ඩිමෙරිට් පොයින්ට්ස් 3ක් සහ පුවර් කියන රේටින් එකට ඩිමෙරිට් පොයින්ට්ස් 5ක් හිමි වෙනවා. දැන් පල්ලකැලේ තනතිරුවට එක ඩිමෙරිට් පොයින්ට් එකක් තමයි හිමි වෙලා තියෙන්නේ. මේ විදිහට ලබා දෙන ඩිමෙරිට් පොයින්ට්ස් එහෙමත් නැත්නම් අවගුණ ලකුණු වසර 5ක කාලයක් යනකල් වළංගු වෙනවා. ඩිමෙරිට් පොයින්ට්ස් 5ක් එකතු වුණොත් මේ ක්‍රීඩාංගණය අන්තර්ජාතික තරඟ සඳහා මාස 12ක තහනමකට ලක් වෙනවා. මේ වසර 5ක කාලය තුළ ඩිමෙරිට් පොයින්ට්ස් 10ක් එකතු වුණොත් වසර 2ක කාලයකට එහෙමත් නැත්නම් මාස 24ක කාලයකට අන්තර්ජාතික තරඟ පැවැත්වීම තහනම් කරනවා. ඉතින් මේ විදිහට ලෝකයේ විවිධ ක්‍රීඩාංගණවලට මේ විදිහේ ඩිමෙරිට් පොයින්ට්ස් ලැබිලා තියෙනවා. ඉතින් මේ නිසා ක්‍රීඩාංගණයක් සැකසීමේදී ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. මෙලඟට විස්ඩන් ලෝක ශූරතා ටෙස්ට් කණ්ඩායමට දිමුත් කරුණාරත්න ඇතුළත් වීම පිළිබඳව බොහෝ දෙනෙක් තමන්ගේ සතුට ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් සමහරු අහලා තිබුණා ඇයි මේකට කෝලි නැත්තේ, කෝලි නැතුව කොහොමද දිමුත් ඇතුළත් වුණේ, ඒ වගේම ජෝ රූට් නැත්තේ ඇයි, මේ විදිහේ ප්‍රශ්න ගණනාවක් මතුවලා තිබුණා. ඉතින් මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ කාරණේ. කණ්ඩායමක් තෝරනකොට ඒ ස්ථානවලට අදාළව තමයි ක්‍රීඩකයෝ තෝරන්නේ. එක් එක් ක්‍රීඩකයන්ට වෙන් වෙච්ච රෝල්ස් තිබෙනවා. ඒ රෝල්ස් වලට අදාළව තමයි ක්‍රීඩකයන් තේරීම සිදු කරන්නේ. මේක මේ වගේ සිහින කණ්ඩායමක් තේරීමේදී විතරක් නෙවෙයි ජාතික කණ්ඩායමක් තේරීමේදීත් මේ ක්‍රමය තමයි වළංගු වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක හරියට තේරුම් ගත්තේ නැති වුණාම තමයි කණ්ඩායමක් නම් කළාට පස්සේ ඇයි අරයා නැත්තේ, ඇයි මෙයා නැත්තේ වගේ ප්‍රශ්න අපිට මතුවෙන්නේ. ඒ නිසා අපි බලමු මේ කණ්ඩායම නම් කෙරුණේ කොහොමද කියලා. මේ ඔබ දකින්නේ ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය තුළ ක්‍රීඩකයින් ලබාගත් ලකුණු, ඒ කියන්නේ ආරම්භක පිතිකරුවන් ලබාගත් ලකුණු ප්‍රමාණයන් තමයි ඔබ දකින්නේ. ඔබට පේනවා මෙතනදී රෝහිත් ශර්මා සහ දිමුත් කරුණාරත්න තමයි ආරම්භක පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම වැඩිම සාමාන්‍යයක් රඳවාගෙන පන්දුවට පහර දීලා තියෙන. ඉතින් මේ නිසා ඔවුන් දෙදෙනා තමයි මේ විස්ඩන් ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට තේරුණේ. දැන් කෝලි ගැන කතා කළොත් කෝලිව අදාළ වෙන්නේ අංක 4 කියන ස්ථානයට. මේ ක්‍රීඩකයන්ගේ රෝල්ස් පිළිබඳව කතා කරද්දී දිමුත් කරුණාරත්න නායකයෙක් සහ ආරම්භක පිතිකරුවෙක් විදිහට තමයි සලකා බැලෙන්නේ. විරාට් කෝලි අංක 4 පිතිකරුවෙක් සහ නායකයෙක් විදිහට සලකා බැලෙනවා. ඉතින් එතකොට කෝලි නැතුව දිමුත් එන්නේ කොහොමද කියන එක කිසිසේත්ම වළංගු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කිසිම තේරුමක් නැති ප්‍රශ්නයක්. විරාත් කෝලි අංක 4 පිතිකරුවෙක් විදිහට ඉන්නේ. පහලින් ඔහුට ඉහලින් පිතිකරුවන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් ස්ටීව් ස්මිත් තමයි වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ. ඉතින් ඔහුව තමයි මේ විස්ඩන් කණ්ඩායමට තෝරාගෙන තියෙන්නේ. හැබැයි දැන් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. කේන් විලියම්සන් අංක 3 පිතිකරුවා විදිහට ක්‍රීඩා කරලා ඔහු ඉන්නේ 5වෙනි ස්ථානයේ. ඔහු කොහොමද මේ කණ්ඩායමට ඇතුළත් වුණේ කියලා. මේ කණ්ඩායමේ නායකත්වය පිළිබඳව සලකා බලද්දී කෝලි සහ කේන් විලියම්සන් අතර තමයි තරඟය තිබුණේ. ඉතින් ඒ අතරින් මේ නායකත්වය පිළිබඳව වගේම පිතිකරන සාමාන්‍ය පිළිබඳව සලකා බැලුණා. එතකොට විරාත් කෝලිට තිබුණේ කේන් විලියම්සන්ට වඩා අඩු පිතිකරන සාමාන්‍යයක්. මීට අමතරව විරාත් කෝලි තරඟ කිහිපයක් නායකත්වය ලබා දුන්නේ නැහැ.
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙච්ච ටෙස්ට් තරගාවලියේදී නමුත් කේන් විලියම්සන් දිගින් දිගටම නායකෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ නිසා කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා සහ පිතිකරුවෙක් විදිහට තමයි මෙතනට තෝරාගෙන තියෙන්නේ. එතනදී ඔහුගේ පිතිකරන සාමාන්‍ය නිසා ඔහු කෝලිට වඩා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ගිබජ් ඩිල්ෂාන් ක්‍රික් විදු Facebook page එකට ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා. බංග්ලාදේශ රූපවාහිනී නාලිකාවක් සඳහන් කරලා තිබුණා කුමාර් ධර්මසේන විනිසුරුවරයා නීති විරෝධී විදිහට පන්දුවක් මාරු කළා. ඒ කියන්නේ හැඩය වෙනස් වෙච්ච පන්දුවක් වෙනුවට ඔයෙහිදී ඔහු නව පන්දුවක් ලබා දුන්නා කියලා ඔහුට චෝදනාවක් එල්ල කරලා තිබුණා. එහිදී ඔවුන් ඉස්මතු කරලා තිබුණා MCC නීතියේ සඳහන් වෙන්නේ පන්දුවක් මාරු කරනකොට ඒ සමාන පන්දුවාර සංඛ්‍යාවක් යවපු පන්දුවක් තමයි එතනදී ලබා දිය යුත්තේ. ඒ වෙනුවට අලුත් පන්දුවක් ලබා දුන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ රූපවාහිනී නාලිකාව ප්‍රශ්න කරලා තිබුණේ. මේක ඔවුන්ගේ පරාජයේ ලැජ්ජාව වහගන්න නීතිය විකෘති කරමින් කරපු චෝදනාවක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මොකද මේ සිදුවීම සිදුවෙන්නේ බංග්ලාදේශ පළමු ඉනිමේ 9 වෙනි පන්දුවාරයේදී. පන්දුවාර 8යි පන්දු 2ක් ක්‍රියාත්මක කරලා තියෙද්දි තමයි පන්දුවේ හැඩය වෙනස් වෙලා පන්දුව මාරු කරන්න යන්නේ. ඉතින් පන්දුවාර 10කට අඩු පන්දුවාර සංඛ්‍යාවක් නම් යවලා තියෙන්නේ ICC නීතියට අනුව නව පන්දුවක් ලබා දිය හැකි. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. පන්දුවාර 10ත් පන්දුවාර 110ත් අතර පන්දුවාර සංඛ්‍යාවක් යවපු අවස්ථාවකදී පන්දුවේ හැඩය වෙනස් වෙලා පන්දුව මාරු කරන්නට සිදු වුණොත් ඒ යවලා තියෙන පන්දුවාර සංඛ්‍යාවට ආසන්න පන්දුවාර සංඛ්‍යාවක් යවපු පන්දුවක් තමයි මාරු කරද්දි ලබා ගැනෙන්නේ. ඉතින් මීට අමතරව පන්දුවාර 110ට පස්සේ පන්දුවක් මාරු කරනවා නම් එතනදිත් නව පන්දුවක් තමයි ලබා ගැනීම සිදු වෙන්නේ. ඉතින් පන්දුවක් මාරු කරපු හැම අවස්ථාවකදීම පිතිකරණයේ යෙදෙන ක්‍රීඩකයන් දෙදෙනාට සහ පන්දු රකින කණ්ඩායමේ නායකයාට විනිසුරුවරුන් ඒ පිළිබඳව දැනුවත් කරනවා. මීට අමතරව නව පන්දුවක් ලබා ගත්තොත් මේ දෙපාර්ශවයට අමතරව ලකුණු සටහන් කරන්නන් වෙතත් දැනුම් දීමක් සිදු කරනවා. ඉතින් මේ නිසා මෙතනදී කිසිම නීති විරෝධී දෙයක් සිදු වෙලා නැහැ. කුමාර් ධර්මසේන විනිසුරුවරයා නිවැරදි නීතියට අනුකූලව තමයි කටයුතු කරලා තියෙන්නේ. සහන් සංකලන පතිරණ අහලා තිබුණේ දෙවෙනි ටෙස්ට් තරගයේ මෙහෙදි හසන් මිරාස් කඩුල දවා ගැනීම සඳහා පැතුම් නිශ්ශංක ලබාගත් විශිෂ්ට උඩ පන්දුව පිළිබඳව. මෙතනදී පැතුම් නිශ්ශංක තමන්ගේ ස්ථානය මාරු කරමින් ටිකක් පසුපසට ගිහිල්ලා තමයි මේ උඩ පන්දුව ලබා ගන්නේ. පිතිකරුවා මෙහෙදි හසන් තමන්ගේ පහර එල්ල කරන්න සැරසෙනකොටම ඔහු තමන්ගේ පන්දු රකින ස්ථානය වෙනස් කරලා පන්දුව එන මාවතට යනවා. ඉතින් ක්‍රිකට් නීති පොතේ MCC නීති පොතේ 28 නීතියේ සටහන් වෙනවා පන්දු යවන්න පන්දු අතට අරගෙන ඇවිල්ලා පිතිකරුවා පහර එල්ල කරනකල් පන්දු රකින්නන් කඩු රකින්නන් හැර අනිත් පන්දු රකින්නන් තමන්ගේ ස්ථාන වෙනස් කිරීම නීති විරෝධී කියලා. ඉතින් මේක නීතියට අනුකූලද මේ උඩ පන්දුව කියලා ඔහු අහලා තිබුණා. ඒ වගේම ඖෂධ ප්‍රනාන්දුගේ දැවියාමෙදිත් අපි මේ වගේම දෙයක් දැක්කා. 28-6 නීතියට ව්‍යතිරේක තුනක් දීලා තියෙනවා. මේ ව්‍යතිරේක තුන අතරින් තුන්වෙනි ව්‍යතිරේකයේ සඳහන් වෙනවා පිතිකරුවාගේ ස්ට්‍රෝක් එකට අනුව. ඒ කියන්නේ පිතිකරුවාගේ පහරට අනුව පන්දු රකින්නාට තමන්ගේ ස්ථානය වෙනස් කරලා ඒ සඳහා හැඩ ගැසිය හැකියි කියලා. ඉතින් මෙතනදී පැතුම් නිශ්ශංක පන්දු යවන්නා පන්දුව යැව්වට පස්සේ ඔහුගේ අතින් පන්දුව මුදා හැරියට පස්සේ පිතිකරුවාගේ හැරෙන විදිහට ඔහුගේ පන්දුවට පහර දෙන්නට සැරසෙන ඉරියව්වට අනුව තමයි තමන්ගේ ස්ථානයේ මාරු කිරීමක් සිදු කරන්නේ. ඒ නිසා මෙතනදී කිසිදු නීති විරෝධී කාර්යයක් සිදු වෙන්නේ නැහැ. 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරඟ ඉස්සවක් විදිහට 20x20 තරඟ ඇතුළත් කරලා තියෙනවා. හැබැයි මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් වෙලා නැහැ. ඇයි මේ කියලා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙලා තිබුණා. ඉතින් මෙවර මේ තරගාවලිය සඳහා ඇතුළත් වෙන්නේ 20x20 ක්‍රිකට් කාන්තා තරඟ ඉස්සවක්. මෙහිදී පිරිමි කණ්ඩායම් සහභාගී වෙන්නේ නැහැ. මෙතනදී ICC රෑන්කින්ස් වලට අනුව තමයි මේ තෝරා ගැනීම සිදු කරලා තියෙන්නේ. එංගලන්තය සත්කාර කරාට විදිහට මේ තරගාවලියට ස්වයංක්‍රීයවම ඇතුළත් වෙනවා. මීට අමතරව මුල් ස්ථාන 7 ඉන්න කණ්ඩායම් 7 ස්වයංක්‍රීයව මේ සඳහා සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකාව ඉන්නේ 8 වෙනි ස්ථානයේ. ඉතින් මේ මුල් ස්ථාන 7 පිළිබඳව සලකා බලනකොට මේ මහද්වීප මේ කියන්නේ භූගෝලීය කලාප සලකා බලනවා. ආසියා, ඒ වගේම කැරිබියන්, අප්‍රිකා, ඇමරිකා, ඊළඟට යුරෝපා සහ ඕෂනියා කියන කලාප අතරින් කලාප 4කවත් කණ්ඩායම් ඒ කියන්නේ රටවල් මේ සඳහා ඇතුළත් විය යුතුයි. මුල් ස්ථාන 7-4ට බැරි වෙලාවත් මුල් ස්ථාන 7-4ේ මේ කලාප අතරින් 4ක කණ්ඩායම් ඇතුළත් වෙලා නොහිටියොත් ඔවුන් ඊළඟට ICC ශ්‍රේණිගත කිරීම්වල 8 වෙනි ස්ථානයේ සිට 10 වෙනි ස්ථානය දක්වා ඉන්න කණ්ඩායමුත් සලකා බලනවා. මේ
කලාප අවම වශයෙන් හතරක් නියෝජනය වෙන පරිදි මේ සඳහා කණ්ඩායම් තෝරා ගන්න. ඒ වගේම බටහිර ඉන්දිය කොදෙව් දූපත් මේ සඳහා දූපත් වශයෙන් තමයි තරඟ වදින්න සූදානම් වෙන්නේ. මේ නිසා කැරිබියානු කණ්ඩායම කියන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලැබලා තියෙනවා. ඒ අතරින් මොන දූපතද මේ තරඟාවලිය නියෝජනය කරන්නේ කියන එක තෝරා ගැනීම සඳහා ඔවුන් තරඟාවලියක් පවත්වනවා. මේ දූපත් අතර පැවැත්වෙන තරඟාවලියෙන් ක්වොලිෆයර් රවුන්ඩ් එකකින් සුදුසුකම් ලබන කණ්ඩායම තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියට ඇතුළත් වෙන්නේ. එතකොට කණ්ඩායම් 8ක් මේ තරඟාවලිය සඳහා සහභාගී වෙනවා. 8වෙනි කණ්ඩායම තෝරා ගැනීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියක් තියෙනවා. මේ සඳහා කණ්ඩායම් 8ක් ඇතුළත් වෙනවා. මේ අතරින් ජයග්‍රහණය කරන කණ්ඩායම තමයි සුදුසුකම් ලබන්නේ. ඉතින් මේ කණ්ඩායම් 8 මොනවද කියන එක පිළිබඳව ඉදිරියේදී තමයි දැනුම් දෙන්නට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි ඔයාලට මතුවලා තිබුණේ මේ පිළිබඳව ක්‍රික් විදු Facebook page එකේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි ඔයාලට මතුවලා තිබුණේ. ඉතින් තරඟ බලනකොට ඔයාලට මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් ක්‍රික් විදු Facebook page එකට inbox කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී ask විදු post එකක් දානවා community bar එකේ. එතකොට ඔයාලට ඒකට කමෙන්ට් විදිහටත් ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරලා bell icon එකක් tap කරලා තියාගන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. බංග්ලාදේශ එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරපු ගමන් නිල සංචිතය නම් කරපු ගමන් අපි ඒ පිළිබඳවත් කතා කරමු. මේ තරගාවලියේ පෙරදැක්මත් ඉතාමත් ඉක්මනින් ඔබ වෙතට අරගෙන එන්න සූදානමින් ඉන්නවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. Jai Viva Hemodam.